නායකවරුන්ට දන්නවා මේවා අපි ඉස්ලාම් නෙමෙයි කරන්නේ කියලා. සංවාදයකට එන්න කියන්නේ කො සුෆි මුස්ලිම් නායකවරයෙක්ට මාත් සමග සිංහල භාෂාවෙන්. සුෆි මුස්ලිම් කියන්නේ මොකද්ද? තව්හීද් කියන්නේ මොකද්ද? ලංකාවට ඕන සූෆිද තව්හීද්ද කියලා මම ඔප්පු කරලා පෙන්නන්නම්. පැයක් වැඩි මට කාලේ 1947 න් පස්සේ තමයි තව්හීද් ජමාත් සංවිධාන ශ්‍රී ලංකාවට බිහි වෙලා තිබෙන්නේ. ඉතින් ඒකට කලින් 1944 කලින් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් ලංකාවේ ජීවත් වුණා. ඔව්. ඔවුන්ගෙන් ලංකාවට කිසිම අහිතක් සිදු වෙලා නැහැ මේ වෙනතුරු. මේ තව්හීද් ජමාත් කියන බොහෝමයක් සංවිධාන ඇති වුණාට පස්සේ තමයි බොහෝමයක් ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ. ඔව්. ඇයි ඔයගලන්ට ওই සාම්ප්‍රදායික මුස්ලිම් වෙලා ජීවත් වෙන්න බැරි? දැන් උතන සාම්ප්‍රදායික කියලා හොඳ වචන සෙට් එකක් පාවිච්චි කරනවා. ওই වචන සෙට් එකේ වචන සෙට් එක දාපු ගමන් අන්න තව්හීද් කියන්නේ ත්‍රස්තවාදී පිරිසක් වගේ සාම්ප්‍රදායික කියන්නේ මේ රටට අවශ්‍ය කරන පිරිසක් වගේ තමයි පෙන්වන්න හදන්නේ. මම දැන් වගකීමෙන් කියනවා අපි තමයි සාම්ප්‍රදායික මුස්ලිම්වරු. අපි තමයි නිවැරදි ඉස්ලාම් අනුගමනය කරන අය. සමහර දේශපාලඥවරු අදහස් කරනවා නම් මුස්ලිම් ජනතාව මුස්ලිම් නොවන ජනතාවගේ සිරිත් විරිත් අනුගමනය කරන්න ඕන. එසේ මුස්ලිම් නොවන ජනතාවගේ සිරිත් විරිත් අනුගමනය කරන මුස්ලිම්වරු තමයි සාම්ප්‍රදායික මුස්ලිම්වරු කියලා හිතනවා නම් ඒකාන්තවාදය. මම මගේ ආගමට අනුවම ජීවත් වෙන්නට ඕන. මගේ ආගමේ විශ්වාසය අනුව තමයි මම ජීවත් වෙන්නට ඕන. ඔය සාම්ප්‍රදායික කියන මුස්ලිම්වරු තමයි යක්ෂ පෙරේත යන්තර මන්තර වසී ගුරුකා මැස්වා කටවා බිල්ලි හූමියම් කියලා මිත්‍යා දෘෂ්ටික මතවාදවල පෙළෙන්නේ. මේ ඊයේ පෙරේද මොකද්ද උනේ? අවුරුදු 9 ගැහැණු දරුවෙක් අම්මෙක් ඉඳගෙන යකදුරෙක්ව ගෙනල්ලා කඩි බානවා. වේවලින් පහර දෙනවා. දවස් 3ක් තියාගෙන ගහලා ඒ දරුවගේ ජීවිතේ ඝාතනය කරේ මොකටද? අමනුෂ්‍ය බලවේග ගැන හිතලා. ඔය අමනුෂ්‍ය මිත්‍යා දෘෂ්ටික මතවාදය නැතිකරන්න තමයි තව්හීද් සංවිධාන තියෙන්නේ. ඒ දරුවගේ ජීවිතය තව්හීද් සංවිධාන වලට ප්‍රසිද්ධියේ කුර්ආන් ආ හදීස් අනුව නීත්‍යානුකූල අවසර ඇතුව ප්‍රචාරය කරන්නට අපට අවසර ලබා දීලා තිබුණා නම් ඒවට කඩයිම් දාලා බාධක දාලා අපිව සීමා කරන්න නැතුව ඒ නිදහස ලබා දීලා තිබුණා නම් අපි ලස්සනට ඒ අම්මලට කියලා දීලා ඇති ඔය විශ්වාස සියල්ලක්ම නබිනායකතුමා උගන්වපු ඉස්ලාම් වල නැහැ කියලා. නමුත් දේශපාලත්වයන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර විදියට නෑ 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 උගල්ලෝ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරන්නට ඕන. මේ වගේ ළමයින් අවුරුදු 9ක ළමයෙක්ට තඩි බාලා ඝාතනය කරන්න ඕන. උගල්ලෝ සොහොන් කොත්වල ගිහිල්ලා ඔළුව තලා ගන්න ඕන. ඒ තියෙන ඒකේ තියෙන තෙල් ටික බීලා බඩ නරක් කරගන්නට ඕන. ඒ මිත්‍යා දෘෂ්ටික මතවාදවල පෙළිලා ඔබ මුස්ලිම් වශයෙන් ජීවත් වන්න ඕන කියලා ඉතනම නම් එහෙම ජීවත් වන්න අපට බෑ. බලන්න මේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ හුදෙක්ම ක්‍රියාකලාපයේ පමණක් නෙමෙයි මම කියන්නේ. ඔය සාම්ප්‍රදායික කියන්නේ සූෆි මුස්ලිම්වරුනේ. සූෆි මුස්ලිම්වරු. මම කියන්නේ ඒ සූෆි මුස්ලිම් නම් සාම්ප්‍රදායික කියන්නේ. බලන්න. ඔවුන් මදහබ් කියලා දෙයක් අනුගමනය කරනවා. තව්හීද් සංවිධාන මදහබ් අනුගමනය කරන්නේ නැහැ. මදහබ් කියන්නේ එක චින්තකයෙකුගේ එක විශාරදයෙකුගේ මතවාදයේ ගුරුකුලය. ඒ ගුරුකුලයට අනුව කටයුතු කිරීම. දැන් බලන්න. අනෆි මදහබ් සාෆි මදහබ් කියලා තිබෙනවා. ඒ අනෆි සාෆි මදහබ් වල සඳහන් කරනවා සලාතේ ඉටු නොකරනවා බන්ධනාගාරගත කළ යුතුයි කියලා. දැන් කවුරු හරි කෙනෙක් යාඥාව ඉටු කරේ නැත්නම් ඉස්ලාම් වල කියලා තියෙන ඌට ඕවදන් දෙන්න කියලා අනුශාසනා කරන්න කියලා. වක්පිළිවෙත් වල යම්කිසි පුද්ගලයෙක් නැත්නම් ඕවදන් දෙන්න අනුශාසනා කරන්න කියලා. නමුත් මදහත් කියන පොත්වල සඳහන් කරනවා ඌව බන්ධනාගාරගත කරන්න කියලා. අන්න අන්තවාදී. උතන තමයි අන්තවාදී වන්නේ. යාඥාව බල කරලා ඔබ කරේ නැත්නම් ඔබ හිරේ දානවා කියලා ඉර කරලා කරන එක නෙමෙයි ඉස්ලාම් කරන්න කියන්නේ. ඊළඟට බලන්න උපවාස කාලය තුල මේක සඳහන් වෙන්නේ මදහබේ දුර්රුල් මුක්තාර් කියන පොතේ. ඒ වගේම තවත් වෙනක සඳහන් වන උපවාස කාලය තුලදී සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රසිද්ධියේ යම් කිසි පුද්ගලෙක් කෑම අනුභව කළා නම් ඔහු ඝාතනය කරනු ලැබිය යුතුයි. දැන් මරණීය දඬනය IS කාර්යයන්ටත් මරණීය දඬනය දෙන්න ශ්‍රී ලංකා රජය කල්පනා කරගෙන ඉන්නවා. අපි කියන්නේ දෙන්න කියලා. මරණීය දඬනය ඔවුන් IS වලට සම්බන්ධ ලංකාවේ මේ පාස්කුබාලට සම්බන්ධ පුද්ගලයන්ට ඍජුවම මරණීය දඬනය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් අනවි මදහබේ පොතක කියනවා උපවාසය කඩ කළා නම් යම් කිසි පුද්ගලයෙක් උපවාස අනිවාර්ය පුද්ගලයෙක් උපවාසය කඩ කළා නම් ඌව ඝාතනය කරන්න කියලා. දැන් කතා වුණානේ ඉස්ලාමීය විශ්වවිද්‍යාලාවේ මුස්ලිම් කෙනෙක් ඉස්ලාම් ආගම අතහැරලා ගියා නම් ඒ පුද්ගලයාව ඝාතනය කරන්න කියලා. මෙන්න කියනවා සාම්ප්‍රදායික මුස්ලිම්වරු සුෆි මුස්ලිම්වරු අනවි මදහබේ කියනවා ඉස්ලාම් අත්දහම අත්හැර ගිය කෙනා ඝාතනය කරනු ලැබිය යුතුයි. දැන් ඔය පොතේ තියෙන කෑල්ල පෙන්නලා විෂය නිර්දේශයේ තියෙන ඉස්ලාම් පොත්පත්වල තියෙන පෙළ පොතේ තියෙන කෑල්ල පෙන්නලා කිව්වේ බලන්න වහබ්වාදී මුස්ලිම් ආගම අතහැරලා ගියා නම් ඝාතනය කරන්න ඕන කියලා ලියලා තියෙනවයි කියලා. වහබ්වාදීන් නෙමෙයි ඕක ලියලා තියෙන්නේ. වෙන සුෆි මුස්ලිම්වරු. ඔවුන්ගේ ආගමික මතය ඒක. තව්හීද් ජමාත් කියන්නේ එහෙම කැමති නම් ඉස්ලාම් වල එන්න පුළුවන් අකමැති නම් යන්න පුළුවන්.
විශ්වාස කරේ නැත්නම් අවිශ්වාසයට පරිලෝකයේදී සදාතනිකව අපාය දඬුවම් විඳින්න වෙයි. ඒයි අපේ මතය. නමුත් කැමති කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන් කැමති කෙනෙක්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. බලෙන් ඉස්ලාම් අපි කියන්නේ නැහැ. එතකොට මේවා සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගේ විකාර නොවේද? සුෆි මුස්ලිම් වරු කතරගමට ගියොත් කත්ති කුත්තු රාතික් කියන පිහියක් තියාගෙන එන කොටා ගන්නවා. ඔය විකාරද අපිට කරන්න කියන්නේ සූෆි මුස්ලිම් වරු කියාගෙන. ඔය මේ කූරගලට ගියාම ලෙනක් තුල ඉඳගෙන ගංජා ගංජා උර උර ඉඳද කියන්නේ අපිට. ඒව අපිට ඒව කරන්න බෑ. අපි මේ මද්රව්‍ය වලට විරුද්ධයි. අපි මේ වද හිංසා වලට විරුද්ධයි. මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් තොර කුර්ආන් හදීස් කියන සැබෑ ඉස්ලාම් අනුගමනය කිරීම තමයි තව්හීද්. ඒ තව්හීද් තමයි මේ රටට අවශ්‍ය කරන්නේ. දැන් ඔබ කියන්නේ සුෆි මුස්ලිම් වරු. මොවුන් ආගම පිළිබඳ දැනුමක් නොමැති. ඒ වගේම අන්තවාදී ක්‍රියාවල ප්‍රචණ්ඩ ක්‍රියාවල මිත්‍යා දෘෂ්ටිකත්වයේ වෙලෙන පුද්ගලයන් කියලා තමයි දැන් ඔබ සඳහන් කරන්නේ. මම මේකට තවත් සාක්ෂියක් දෙන්නම්. මේ බලන්න. හොඳම උදාහරණය අපි සියලු දෙනාම දන්නවා 2009 මස්ජිදුර් රහ්මාන් කියලා බේරුවලේ ප්‍රශ්නයක් ඇති වුණා මුස්ලිම් නිකායන් අතර. ඒක ඇති වුණේ සුෆි මුස්ලිම් වරු හා තව්හීද් මුස්ලිම් වරු අතර. එහෙමනේ ඇති වුණේ. මෙන්න ඒ BR අංකය 97.75 ඇලිරක් 9. ඊළඟට ඒක සිද්ධ වුණේ මේ නඩුව ගොනු කරේ 2009 අත්වැනි මාසේ 25 වෙනිදා. මෙන්න B වාර්තාව. මේකෙන් සිද්ධ වුණ ආනිය මනුෂ්‍ය ඝාතන 2යි. තුවාල කරුවන් 9යි. 136 දිනක්ව තමයි අත්අඩංගුවට ගත්තේ. සුෆි මුස්ලිම් වරු, තරීකා මුස්ලිම් වරු බේරුවල පැත්තේ, ගාල්ල පැත්තේ, මාතර පැත්තේ, වැලිගම පැත්තේ ඉන්න සියලුම සාම්ප්‍රදායික මුස්ලිම්වරු, සුෆි තරීකා මුස්ලිම්වරු දහසක් පමණ පිරිසක් ඇවිල්ලා තව්හීද් දෙන්නෙක්ව ඝාතනය කරනවා. තව්හීද් දමදෙනෙක්ට තුවාල කරනවා. පල්ලියක් ගිනිබත් කරනවා. කුර්ආන් පොත ගිනිබත් කරනවා. පල්ලියක් විනාශ කරනවා. මුස්ලිම් දේවස්ථානයක් විනාශ කරනවා. මෙන්න නඩුව තියෙන්නේ උසාවියේ. එහෙම තියෙනවා. බලන්න මම මේ ඡායාරූප පව පෙන්නන්න. මෙන්න ඡායාරූප මෙන්න විනාශ වුණ ඇටි මෙන්න අලු කරලා දාපු ඇටි මෙන්න තියෙන මේ විස්තර මේ වකරේ කවුද මේ අන්තවාදයේ පෙළමුණේ කවුද තව්හීද් සංවිධානද මෙන්න සූෆි මේක තමයි ඉල්ලන්නේ පාස්කෝ කොමිසම කියලා විදිහට සූෆි මුස්ලිම් වරුන් කියන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නියලන අනුවණ පුද්ගලයන් ඒ වගේ පුද්ගලයන් පිළිබඳ පාස්කෝ කොමිසම වාර්තාව සඳහන් කරලා දෙන්නේ ඕල්සිනොන් ජම්මියත් උලමා මුස්ලිම් වරුන් ලංකාවේ නායකත්වයේ දරන සංවිධානය ඒ සංවිධානය තුළට සූෆි මුස්ලිම් ප්‍රජාව ප්‍රමාණවත් ලෙස නියෝජනය විය වෙන බවට සහතික කළ යුතුයි ඉන්ටර්නැෂනල් බුක්ස් ඉස්ලාම් දහම පිළිබඳ එන පොත් ප්‍රකාශ කරන්න. ඒ විෂය නිර්දේශන කරන අවස්ථාවේදී සුෆි මුස්ලිම් වරුන් ඇතුළත් වෙලා තමයි කරන්න ඕනේ කියලා වාර්තාව සඳහන් කරනවා. ඒත් දැන් ඔබ කියන්නේ මවුන්ට ඉස්ලාම් දහම පිළිබඳ කිසිම දැනුමක් නැහැ. අන්තවාදී ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියාවල මිත්‍යා දෘෂ්ටිකත්වය පොළඹවන පුද්ගලයන් කියලා. ඔව් දැන් බලන්න දැන් ඕනම මතවාදයක පුද්ගලයෝ ඉන්නවා. නායකවරු තමයි ප්‍රශ්නේ. අනුගාමිකයන්ට දන්නේ නැහැ. අනුගාමිකයෝ හිතන්නේ නායකවරු තමන්ව නිවැරදි මාවතකට යොමු කරනවායි කියලා. සබෑ ඉස්ලාම් අපිට උගන්වලා දෙනවයි කියලා තමයි මහ ජනතාව වෙන්නේ. සුෆි මුස්ලිම් නායකවරු නායකවරුන් තමයි මේවට අණ කරන්නේ. නායකවරුන්ට දන්නවා මේවා අපි ඉස්ලාම් නෙමෙයි කරන්නේ කියලා. සංවාදයකට එන්න කියනකොට සුෆි මුස්ලිම් නායකවරෙක්ට මාත් සමග සිංහල භාෂාවෙන් සුෆි මුස්ලිම් කියන්නේ මොකද්ද? තව්හීද් කියන්නේ මොකද්ද? ලංකාවට ඕන සූෆිද තව්හීද්ද කියලා මම ඔප්පු කරලා පෙන්නන්නම්. පැයක් වැඩි මට කාලේ. මම ඔප්පු කරලා පෙන්නන්නම්. එතකොට මේක එක තැනක නෙමෙයි. මේ වවුනියාවේ මුස්ලිම් කට්ටියට ගැහුවා තව්හීද් කට්ටියට ගැහුවා ඒගොල්ලගේ ප්‍රචණ්ඩ කාලීත්වයට නේ ඒගොල්ලගේ අධිකරණයට උසාවි නියෝග අරගෙන තීන්දුව ලබා ගත්තා වුන් අගතියටපත් පාර්ශවයක් කියලා ඒ වගේ විවිධ ප්‍රදේශවල මේ සුෆි මුස්ලිම් කියන නායකවරු මහ ජනතාව නෙවෙයි නායකවරු ඔවුන් වැරදි ලෙස පොළඹවලා තව්හීද් කියන කට්ටියව අන්තවාදීන් කියලා පෙන්වන්න හදනවා නමුත් ඒ නායකවරු තම අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍ර තමයි මේ සියල්ල. මේ සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් වරු ලංකාවේ තව්හීද් සංවිධාන වලට විරුද්ධ වෙල්ල කරපු ප්‍රහාර කොප්මණද කියලා. මා වාර්තා කරගෙන තිබෙන ආකාරයට දැනට ප්‍රහාරයන් සෑහෙන ප්‍රමාණයක් ඔවුන් සිද්ධ කරලා ඒ සියලු විස්තර ලැයිස්තු පව අපි ලබා දුන්නා. පොලිස් ස්ථානය මොකද්ද? ඒ නඩුවක් යොමු වෙලා තිබෙන නඩු අංකය මොකද්ද? දිනේ මොකද්ද? තව්හීද් සංවිධාන කවුරු හරි සුෆි මුස්ලිම් හෝ සාම්ප්‍රදායික මුස්ලිම් වරට ප්‍රහාරයක් දුන්න සිද්ධියක් වාර්තා කරලා කියලා පෙන්නන. දැන් මේ පෙන්නන්නේ මේ කරා කියලා කියන්නේ දැන් මේ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවෙන් ඔවුන් විශේෂිතව සලකන ඒ සුෆි මුස්ලිම් වරුන් පිළිබඳනේ. ඒ සුෆි මුස්ලිම් පිළිබඳව මම නිකන් නෙමෙයි කියන්නේ. පැමිණිලි අංකය, නඩු අංකය, පොලිස් ස්ථානය,
ඒ අදාළ සිද්ධිය සිදු වුණු දිනය ඒවා විමර්ශනය කරන්න පුළුවන් පොලිස් ස්ථාන අරහ. එතකොට කවුද ගාලා තියෙන්නේ? කාටද ගාලා තියෙන්නේ? කවුද අගතියට පත් වෙලා තිබෙන්නේ? කවුද මේ චූදිතයන් කවුද? තෝරා බේර ගන්න පුළුවන්. මේ කිසිම දෙයක් සලකා බලන්නේ නැතුව එකපාරටම තවිච්ඡන් විධාන තහනම් කරනවනම් ඒක ප්‍රහේලිකාවක්.